මම මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටිය රූගත කරන්න මේගොල්ලෝ ලෑස්ති කරලා තිබ්බේ ටර්කි. තුර්කි වල තමයි මේක පටිගත කිරීම වලට මේගොල්ලෝ මුලින්ම යොමු වෙන්නේ හිටියේ. මේකේ දෙවෙනි අධ්‍යක්ෂක ඒඩී ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් මගේ මිත්‍රේ. එයා මාත් එක්ක නිකන් සුවඳව කතාබහක් යෙදී සිටියේදී කිව්වා මේ අපි චිත්‍රපටිය ඊළඟ එකේ ෂූට් එකට යනවා අපි තුර්කි වල කියලා. ඒකෙත් පාලම ගැන කතා කරද්දී මම කිව්වා අපේ රටේ තියෙන ලස්සන පාලම් ටික මේ ඒ වගේම හොඳ ග්‍රීනරිස් තියෙනවා හොඳ ලොකේෂන්ස් තියෙනවා කියලා. අපේ තියෙන ලොකේෂන් කැටලොග් එකක්. ඒ ලොකේෂන් කැටලොග් එක යට වුම එයා මේ නයින් ආච් බ්‍රිජ් එක දැකලා පුදුම වුණා. එයා කිව්වා අනේ මේක හරි ලස්සනයි අපිට තුර්කි වල තියෙන මේ වගේ ස්වභාවයක් නෙවෙයි. ඒ කියන්නේ ග්‍රීනරිස් නෙවෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ නිකන් අර බොරළු ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. එතකොට අපි මේක කතා බහ වෙන්නේ ජූලි මාසේ. අගෝස්තු මාසේ ඒගොල්ලෝ ඉමිඩියට්ලි ලංකාවට පැමිණෙනවා. එතකොට අපි දවස් 3කට ඒගොල්ලෝ මේකෙන් ඇවිල්ලා මේ පාලම වටේ දවස් දෙකක් ඊට පස්සේ කෝච්චියේ දවසක්ම අපි ගියා. ඒ වගේම රිවර්ස්ටන් වලට එක්කන් ගියා, සේරල්ලට එක්කන් ගියා, දූවිලි ඇල්ලට එක්කන් ගියා. මේගොල්ලෝ පුදුමයටපත් වුණා. මේගොල්ලෝ ඊට පස්සේ ප්ලෑන් එක මාරු කරලා මේගොල්ලෝ හිතනවා දැන් ප්ලෑන් එක චේන්ජ් කළා මෙතන තමයි කරන්න කියන අර තීරණයට එනවා. තීරණයට ආවට පස්සේ තමයි අපිට අර චැලෙන්ජ් එකක් ලැබෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ ඉල්ලනවා මේ ෆිල්ම් එක පටිගත කරන්න ඇක්ෂන් සීක්වෙන්ස් තියෙනවා ගොඩක්. ඕගොල්ලන්ට අද දකින්න පුළුවන් මේ තරම් අර ඇක්ෂන් මේකේ මේ චිත්‍රපටියේ අවසාන කීපයක් තමයි මෙතන ෂූට් කරන්නේ ක්ලයිමැක්ස් සීන් එක. එතකොට මේක ටිකක් වැඩ වැඩි මෙතන සෙටප් එකක් ගන්න ඕනේ. එතකොට ඒකේ උඩරට මේ දුම්රිය මාර්ගයේ දවල් කාලෙට අපි නතර කරන්න ඕනේ. ඒකෙන් අපි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට කතා කරලා ඒගොල්ලන්ගේ උදව් උපදේශක අරගෙන ඒගොල්ලන් කිව්ව විදියට මහජනතාවට කිසිම අපහසුතාවයක් නොවන විදියට අපි මේ ප්ලෑන් එක ගාගත්තා. අපි බස් රථ දෙනවා දුම්රිය නවත්තන තැන්වල ඉඳලා ඒගොල්ලන් යන්න ඕන ඕනම තැන්වලට අවශ්‍ය තැන්වලට අපි බස් පහසුකම් ලබලා දීලා තියෙනවා. මේකේ දැන් මිනිස්සු හිතනවා වගේ අපි සම්පූර්ණයෙන්ම මේක වාලා දාලා නැහැ. දවල් වරුවට විතරයි. උදෙත් අපි උඩරට මෙනකේ පොඩි මෙනකේ දුම්රිය ටික යවලා තමයි ෂූටින් පටන් ගන්නෙ. ඒ වගේම හවස පාමාර වෙනකොට මේක ඉවර වෙනවා.